Aibuan, subudesanak api ආරම්භ කරමු සතියන්තේ පුවත්පත් වෙත අවධානය යොමු කරන්න අද මේ සුන්දර සෙනසුරාදාවේ අද දවසට අදාළව පුවත්පත් වාර්තා කීපයක් අපට මුණ ගැසෙනවා මේ දිනවල කතාබහට ලක් වෙන කාරණා කීපයක් පිළිබඳව සහ එපමණක් නෙවෙයි තවත් විවිධාකාරයේ තොරතුරු හමු වෙනවා එබැනම් අද මාර්තු 20 අද දවසට අදාළ පුවත්පත් වගේම හෙට ඉරිදට අදාළ පුවත්පත්ත් දැන්ටමත් අප සතුව තිබෙනවා අපි මේ සියලු දේ අතරින් අද ඔබ දැනගත යුතු දේවල් ඔබට ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි දිනමින පුවත්පත්ට අවධානය දෙද්දිත් ඒ වගේම දිවයින පුවත්පත්ට අවධානය දෙද්දිත් ප්‍රධාන සිරස්තලයට පහලින් ප්‍රධාන ඡායාරූපයේ විදියට අද දවසේ දකිනවා Sri Lanka Gramatibaria, Bangladeshi, Charikavakir Tabanava, Sanchareka, Epili Mother with Tabin Satahanak, Ethanin Patangatanam, Hodai Kilahitano, Divine Vartakanoa, Bangladeshi, the Agamethita, Harasara Pidunu Waga, Men the Divine, other Epili Mother again in a Vartakarne, Apeta, Doctor Telebin Akaria, Bangladesh Panaswan and Idaha Samaru at Samagami with a Mai Agramatibariagi, Sanchari Suduani. ඉදි බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඉතාම හරසරින් උණුසුමින් මෙරට අග්‍රාමාත්‍යවරයා පිළිගත් අවස්ථාව ඒ අපි දැක්ක දිවයිනේ ඒ වගේම දිනමින ආදී පුවත්පත්වලත් අපට දකින්නට ලැබෙනවා මේ ඉතාම සුවිශේෂ හමුවක් චාරිකාවක් බවට පරිවර්තනය වෙනවා අමාත්‍යවරු කිහිප දිනකුත් අග්‍රාමාත්‍යවරයා සමග මේ සංචාරයට එක්කසු වෙනවා දෙරට අතර අවබෝධතා කිහිපයකට ලැබීමට නියමිත බවත් සඳහන් වෙනවා අපි දිවයිනේ දකින්න ඇතුල් පිටු වාර්තාවක් තුල පළවී තිබෙනවා විශාල අභියෝග මැදේ දරිද්‍රතාව තුරන් කිරීමට අප දෙරටම එක්ව සිටිනවා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජුබිලිය සැමරුම් උත්සවයේ ආරාධිත දේශනේ පවත්වමින් අගමැති කියායි කියලයි සඳහන් වෙන්නේ එදා සිටම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නොබිදුණු බැඳීමක් තිබුණු රටවල් දෙකක් දකුණු ආසියානු කලාපේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කියලා කියන්නේ ඉතාම සුවිශේෂ වන රටවල් දෙකක් විශේෂයෙන් ගත්තොත් ඇගලුම් කර්මාන්තය පැත්තෙන් එහෙම ගත්තහම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ලොකු තරඟයකුත් නිර්මාණය වෙලා තියෙනවා මේ වන විට වෙළඳපොළ ජය ගැනීම උදෙසා ශ්‍රී ලංකාව වෙළඳපොළ බංග්ලාදේශය අතික්‍රමණය කරනවාද ආක්‍රමණය කරනවාද කියලා වෙලාවකට හිතෙන තරමට ඔවුන් ඇගලුම් කර්මාන්තයෙන් බොහොම ඉහළට ආපු රටක් පහුගිය කාලයේ මුළුල්ලේ බංග්ලාදේශයත් එතරම් හොඳ ආර්ථිකයක් පැවතුණු රටක් නෙමෙයි නමුත් කියවෙන ආකාරයට වර්තමානයේ වන විට ඔවුන් යම් ස්ථාවරයක් ගොඩනගා ගන්නට සමත්කම් දක්වා තිබෙනවා ශ්‍රී ලංකා බංග්ලාදේශ හොඳ හිත තහවුරු වන තව අවස්ථාවක් විදියට මේ ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ සලකන්න පුළුවන් අපි ඊළඟට එනවා තවත් වාර්තා කීපයක් කියවන්නට ඉන්න දිවයින ප්‍රධාන සිරස්තලයට අවධානය දෙන්නටයි බලාපොරොත්තුව බුද්ධි ප්‍රධානි නලින් ටෙරිව සීඩීයි Nalin Bandaragin, other hitam Prakashagani Mithiraniag. Pasku Prahari Pradhana Ghatakiabu, Saharan Hashim Pilimada Sadahan Karamin, Parliament to Mantri, Nalin Bandar, Sudukala Prakashikiri, Hivaraj, Buddhi Seve Pradhani Saha, Yudhamuda, Buddhi Balakai, Adipati, Major General Suresh, Salekala Pamini Lekatanu, Opera the Parakshana Department, Tulmarshana Karaba, Atibavai Kievini, Men other Divina, Emapuata Varta Kutibuakari, Apata, then Dakin at Puluan Kamatibinoa. මේ පුවත සම්බන්ධව ගත්තහම අපිට කාරණා කීපයක් එකතු කරන්නට පුළුවන්කම තිබෙනවා කාරණා තුන හතරක්ම මේ බුද්ධි ප්‍රධානියා විසින් ඉදිරිපත් කරනවා නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශ අසත්‍ය බව දක්වමින් ඉන්න එකක් තමයි මැලේසියාවේදී සහරාන් හෂිම් තමන්ම මුණ ගැසුණු බව. ඔහු කියන සහරාන් හෂිම් කිසිදාක මුණ ගැසෙන්නේ නැහැ. ඊළඟට ගත්තහම ඉන්දියාව ආදී රටවලට සහරාන් හෂිම්ට යන්න සම්බන්ධීකරණය කරයි කියලා නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නගන චෝදනාව. ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට වර්තමාන රජය පත්ුණයින් පස්සේ ඉන්දියාවේ පුහුණුවක් ලැබමින් සිටි තමන් ඊටම ඉක්මනින් අතරමඟ ඒ පුහුණුව නවතලා දමලා බුද්ධි ප්‍රධානියා විදිහට ඇවිත් මෙරට වැඩබාරගත්තු බවට පළවෙන වාර්තා. මේ ආදී කිහිපෙම ඔහු ප්‍රතික්ෂේප කරමින් මේ පිළිබඳව වහම විමර්ශනයක් කරන්න කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
ඒ මාධ්‍යට කරුණු පැහැදිලි කරමින් ඒ අනුව මේ ප්‍රකාශය සිදු කරන ලද කුරුණෑගල දිස්ත්‍රික් සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගෙන් මේ ගැන ප්‍රකාශ ලබා ගැනීම සිදු වේවි කියලා කියනවා. ඒ වගේම ඔහු නැගූ තවත් චෝදනාවක් තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳ පත්කල කොමිසම මේ සුරේජ් සලේ මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන නැහැ. ඌව මේ කමිටුව හමුවට කැඳවා නැහැ කියන එක. නමුත් සලේ මහතා කියනවා තමන්ව කිහිප විටක්ම කැඳෙව්වා. තමන් කිහිප විටක්ම තමන් දන්න තොරතුරු ඔවුන් වෙත ඉදිරිපත් කළා කියලා තමයි ඔහු කියන්නේ. එතකොට සුරේජ් සලේ මහතාගේ ප්‍රකාශ අනුව ගත්තට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සියල්ල අසත්‍ය කියලා ප්‍රතික්ෂේප කිරීමක් තමයි දක්නට ලැබෙන්නේ. අපි බලමු මේ පිළිබඳව ඔහුට තහවුරු කිරීමේ යම් හැකියාවක් තිබේවිද කියන එක පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මීට පෙර අපට මතකයට නැගෙන්නේ අශෝක් අබීසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශයේදී සිදු වූ තත්ත්වය පිළිබඳව මේ පුවතට මොකක්ද වෙන්නේ මෙහි අනාගතේ මොකක්ද කියන එක අප අවධානයෙන් ඉන්නවා. ඒ අතරේ අපි ඊට දකුණු පසින් දැක්ක ඊළඟ පුවත බවට පත් වුණේ සහරාන්ගේ සගයා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්න රජය කටාර් රාජ්‍යයෙන් ඉල්ලයි කියන පුවත තමයි අපි ඊළඟට දැක්කේ දිවයින පුවත්පතේ පළ වී තිබෙන ආකාරය. ඉන් අනතුරුවම ඇතුල් පිටු වාර්තාවක් වෙත ඔබ අවධානය යොමු කරන්න කැමති මේ දිවයින පුවත්පතේ හත්වෙනි පිටුව සහරාන් හා බුද්ධාංශ අතර සම්බන්ධයක් තිබූ බවට රටේ මතයක් ගොඩනැගිලා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල සිනිවංචාව කළ අයට වහම නඩු පවරන්නත් කියලා කියන ගමන් සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී එවගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාත් නලින් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රකාශයට ළඟින් යන කතාවක් තමයි මේ කියන්නේ සහරාන් හා බුද්ධාංශ අතර සම්බන්ධයක් තිබූ බවට රටේ මතයක් ගොඩ දිනමින අද ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයකට ගෙනවිත් තිබෙනවා එතුමන්ගේ දියණියව තාත්තා එලිකල ඉඩම හන්තාන රක්ෂිතයට අයිති එකක් ලක්ෂ්මන් කිරියල්ලගේ දියණිය පිළිගනි. යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් හන්තාන අඩවියේ එලි පෙහෙලි කරන ලද අක්කර 8ක ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බව ඔහුගේ දියණිය නීතිඥ චමින්දරාණි කිරියල්ල මහත්මිය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පිළිගත් බව තමයි දිනමින අද වාර්තා කොට තිබෙන්නේ. මේ අවස්ථාවට විපක්ෂයේ දේශපාලන යෙදෙන කාන්තාවු කිහිප දෙනෙක්ව සහභාගීව සිටි අපට දකින්න ලැබුණා. හෙරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ආදී මේ අවස්ථාවේදී මේ කිරියල්ල දියණිය ප්‍රකාශ කරන කාරණා වලදී ඇගෙන් දැඩි ප්‍රශ්න කිරීමක් මාධ්‍ය හමුවේ ඇගෙන් මාධ්‍ය වෙතින් ඇගෙන් දැඩි ප්‍රශ්න කිරීමක් දක්නට ලැබුණා. ඔවුන් විශේෂයෙන්ම සිංහරාජ වනාන්තරයේ හෙලිපෙහෙලි කරනවා කියන චෝදනාව සහිතව ඒ පිළිබඳව හෙලිදරව් කරයි කියන තරුණියක එම නැත්තම් නවයවුන්වේ පසුවන දියණියක පිළිබඳව මතු කරමින් මේ ගැන කතා කිරීමත් එක්ක මාධ්‍ය විසින් ප්‍රශ්න කරනවා. ඒ කාලේ ඔබේ රජයේ සමයේදී පියා හෝ ඔබ විසින් මේ ආකාරයෙන් හන්තාන ඉඩමක් හෙලිපෙහෙලි කරා නේද කියන එක යම් තැනක පෞද්ගලික ඉඩමක් විදියට සඳහන් වෙනවා, යම් තැනක මෙය රක්ෂිතයට අදාළයි කියලා සඳහන් වෙනවා. මේ ආදී වශයෙන් යම් පිළිගත නොහැකි කරුණු කාරණාත් සමානෙහිදී ඉදිරිපත් වුණ අපට දකින්නට ලැබුණා. කොහොම වුණත් අප මේ පිළිබඳව මින් පෙර දරු මතය සහ අදහසම තමයි ඔබට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. මුන කාලේ වුණත් වන විනාශයන් සිදු වෙලා නම් සංවේදී වන කලාපයන්ට හානි කරලා තිබෙනවා නම් එය කවුරු කරත් වරද වරද ලෙසම අපට දකින්නට සිදු වෙනවා සහ ඒවන් නිවැරදි කරගත යුතුව තිබෙනවා කියන එක අපි විශේෂයෙන් සඳහන් කරනවා. වරදක් වෙලා තිබෙනවා නම් වරදට පෙර වරදක් පෙන්වා දී පිළිතුරු සැපීමට වඩා ඒ වරද බාරගෙන නිවැරදි කරන්නට කටයුතු කරනවා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන සහ දේශපාලන ලක්ෂ්‍යයන් ජනතාව මීට වඩා ගරු සැලකිලි දක්වාවි. ඊළඟට අපි දිනමින පුවත්පතේ දකිනවා විල්පත්තුව කැපූ රිෂාඩ් සජබේ සමාජිකයෙක් නොවේ කියලා ඒ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය කියන කතාවක්. මෙන්න දිනමින මුල් පිටුවේ අද ඒ පිළිබඳව පළ වී ඇති ආකාරය අපට දක්නට ලැබෙනවා. රිෂාඩ්
සජබේ සමාජිකෙක් නොවේ. සමගි ජනබල වේගය කියලා කියන්නේ පක්ෂ කිහිපයක එක්කාසුවක්. එතකොට මේ පක්ෂ කිහිපයක එක්කාසුවෙන් සදුම්ලත් සමගි ජනබල වේගය තවදුරටත් පුළුල් කරන්න, තවදුරටත් ව්‍යාප්ත කරමින් විශාල සංධානයක් ගොඩනගන්න දැන් කතාබහක් තිබෙන අතර තමයි ඇයි මේ කතාව කියන්නේ. එතකොට රිෂාඩ් බදියුද්දීන් මහතාටත් වෙනම පක්ෂයක් තිබෙනවා. එතුමත් සමගි ජනබල වේගයත් එක්ක කටයුතු කරනවා. එතකොට ඇය කියන ආකාරයට රිෂාඩ් බදියුද්දීන් මහතා සමගි ජනබල වේගයේ සමාජිකෙක් නොවේ කියන එක බොහෝ විට ප්‍රශ්නයට තුරු දෙන්නට පුළුවන්. සමගි ජනබල වේගයෙන් මැතිවරණවලට ඉදිරිපත් වෙලා ඊළඟට සමගි ජනබල වේගයේ සමග ඉඳලා එකට කටයුතු කරලා අද කොහොමද එහෙම කියන්නේ කියන එක ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නටත් පුළුවන්. ඊළඟට අපි තව දකින සුවිශේෂ කාරණා අතරේ දැන් මේ රජයට වර්තමාන ජනාධිපතිවරයාට ඇඟිලි දිගු වෙන ප්‍රධාන කාරණා දෙකක් මේ දිනවල අපි දකිනවා. එකක් තමයි වන විනාශය පිළිබඳව, ඊළඟට සීනිබදු වංචාව පිළිබඳව. දිනමිනාද වාර්තා කරනවා රජයේ ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ නොදකින ඇතැම් පිරිස් රට විනාශයට ඇද දමනවා කියලා ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශයක් මෙන්න දිනමින අද මුල් සිරස්තලයට ඉහළින් වාර්තා කොට තිබෙනවා අපට දක්නට පුළුවන්. ඒ සමගම කැමති ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමක් ඇතුළත් ඇතුල් පිටු වාර්තාවක් වෙත යොමු වන්නට එකක් තමයි දිනමින පුවත්පතේ මුණ ගැසෙන මෙන්න මේ වාර්තාව. මානව හිමිකම් ගැන කතා කරන පිරිස් ආණ්ඩුවෙන් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ගැන කතා කරන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්න දිනමින එම පත්තර වාර්තාව අද අපට දක්නට කියවන්නට ලැබෙන. ඊළඟට දිවයින වාර්තාවක සඳහන් වෙනවා පරිසරය නියාමනය කරන වාසියම සංවර්ධනය අත්‍යවශ්‍යයි. ආණ්ඩුව වනාන්තර විනාශයකට අනුබල දීලා නැහැ. පාරම්පරික ඉඩම් ගොවීන්ට යළිදීම පරිසර විනාශයක් නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජීවන වියදම් පාලනයට ඇති ප්‍රධානම මඟ නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි. පොදු ජන පෙරමුණේ කාන්තා නියෝජිත හමුවක කොටසකුත් එයට එක්කාසු කරමින් මෙන්න අද දිවයින ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට හමුවේදී කර තිබෙන වාර්තාකරණය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළාට මේ පරිසර විනාශයකට අනුබල දීමක් නොවේ. තමන් විසින් සිදු කරන්නේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය දුනු එම නැත්තම් පදිංචිව සිටපු ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවකාශයේ සැලසීමයි කියන එක ප්‍රකාශ වුණාට ඒ තුළින් වන විනාශයකට අනුබල දීමක් ජනාධිපතිවරයා සිදු කරන බවට තමයි විපක්ෂය විසින් එතුමාට චෝදනා කරන්නේ. මෙන්න දිනමිනාද වාර්තා කරනවා වන විනාශ ගැන බොරු ගොතා රජයට මඩ ගහන නඩයක් බුද්ධ්‍යංශවලට තොරතුරු කියලා සහ ඊට පහලින් දැක්වෙනවා කැලෑපාලුවන් සොයා STF ඇටලීම් 270ක් සැකකරුවෝ 294ක් කොටු වෙති කියලයි සඳහන් කරන්නේ. රජයට මේ පිළිබඳව මෙහෙම චෝදනා එල්ල වෙනවා නම් මේවා නිවරදි කරගන්නටත් රජයට හොඳ අවස්ථාවක් තිබෙන බවත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ සාක්ෂි සාධක සහිතව ඇතැම් වෙලාවට වීඩියෝ දර්ශනය වගේම ඡායාරූප සහිතව හෙළිදරව් කරන කාරණා පිළිබඳ වේවායි සත්‍යාසත්‍යතාවය පිළිබඳව ඒවට සම්බන්ධ අයව නීතිය හමුවට අරගෙන ඇවිල්ලා රජයද මේ කටයුතු කරන්නේ, ජනාධිපතිවරයාද කරන්නේ, ඇමතිවරුද කරන්නේ, කවුද කරන්නේ කියන එක පිළිබඳව නිර්දෝෂීභාවය රජයම කියනවා නම් එය පෙන්නුම් කරන්න රජයටත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අප දැක්ක මේ සීනිබදු වංචාව පිළිබඳ මහා සංඝරත්නය ප්‍රකාශ කරනවා ඒ ගැනත් රජයට පුළුවන් තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරගන්න කියලා. අද දිවයින පුවත්පත් ඇතුල් පිටු වාර්තාවක දකිනවා පූජ්‍යල්ලේ ගුණවංශ නායක ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීමක්. සීනි ගැන ආණ්ඩුව ඇත්ත නොකිව්වොත් බොරු පැතිරීම වළක්වන්න බැහැයි කියලයි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඊට පහලින් දැක්වෙනවා ජිනීවා යෝජනා පරාජය කරන්න නම් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සමගත් වැඩ කළ යුතුයි, නිස්මි සාමි සමගත් එක්විය යුතුයි. බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීමකුත් ඒ සමග අපට මෙලෙස අද කියවන්නට ලැබෙනවා. අපි ඒ ඇතුල් පිටු වාර්තා වලින් යලිත් දෙමු ප්‍රධාන සිරස්තල වෙත. ප්‍රධාන සිරස්තල අතරේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා දිනමින පුවත්පතේ තෙවැනි බැඳුම් කර සිද්ධියට රවි මහේන්ද්‍රන් ඇතුළු 10කට සිතාසි කියලා සඳහන්ව තිබෙනවා ප්‍රධාන සිරස්තලයක් ලෙස පළකොට තිබෙනවා ඒ අද දිනමින. ඊළඟට මේ වාර්තාව සමග අපි ඉදිරිපත් කරනවා
දිවයින පුවත්පතේ තිබෙන වාර්තාවක් රවි ගේන උසාවි නියෝගයක් නොගත්තාට පැමිණිල්ලේ කනගාටුව රුපියල් කෝටි 1500කට අධික බැඳුම් කර වංචාව සම්බන්ධව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ හමුවේ කැඳවන අවස්ථාවේදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඇතුළු පිරිස ගෙනීම පිළිබඳවයි මේ කාරණාව මෙන්න අද දිවයින එය වාර්තා කොට තිබෙන ආකාරය අපට කියවන්නට ලැබෙනවා ඊළඟට අපි අවධානය දෙමු දිවයින පුවත්පතේම තවත් තිබෙන ප්‍රධාන සිරස්තල කිහිපයක් වෙත ඇමති දිනේෂ් ගුණවර්ධනගේ අදහස් දැක්වීමක් තිබෙනවා ජිනීවා චෝදනා ඇත්ත නොවේ ඒවා දේශපාලන අරමුණු කියලා සඳහන් වෙන ඊළඟට තියෙනවා අල්ලස් නඩුවෙන් රෝහිත නිදහස් කියලා වරාය ඇමති රෝහිත අබේ ගුණවර්ධන මහතා පසුගිය කාලයේ තුමාට එරෙහිව පනවා තිබූ අල්ලස් සෝදූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක චෝදනාවලින් නිදහස් කිරීම පිළිබඳව මෙලෙස දිවයින අද වාර්තාවක් ගෙනෙනවා ඊළඟට දැක්වෙනවා විජේ කලා උසාවිය නීතිපති උපදේශනේ ළමහ කාන්තා කටයුතු සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමති විජේ කලා මහේශ්වරන් මහත්මිය 2018 වසරේ ජූලි මාස 2 වෙනිදා යාපනයේදී LTTE සංවිධානය නැවත ගොඩනැගී යුතුයි කියලා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව තමයි මේ විදියට නීතිපති උපදෙස් ලැබිලා නැහැයි කියලා කියන්නේ දැන් මේ පිළිබඳව නඩු පැවරුවාට මේ ගැන නීති උපදෙස් නැහැයි කියලා සඳහන් වෙන්නේ අද දිවයින පුවත්පතේ මේ ප්‍රකාශය ඔබටත් මතක් වන්නට ඇති කියලා මා හිතනවා මේ සිරස්තලයේ ඉදිරිපත් කරද්දී ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනම පළමු වරට ඍණ අගයක් ගන්නා බව දිවයින වාර්තාකරණයක් අපට දකින්නට ලැබෙද්දී පාස්කු වරදකරුවන්ට දඩුවම් ඉල්ලා දේව මෙහෙයක් කියලා සිරස්තලයක් දකින්න පුළුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ කෙවිතන්ට දඬුවම් ලබා දිය යුතුයි කියමින් දෙවියන් යදී මේ විශේෂ දේව මෙහෙයක් හෙට 21 වෙනිදා සවස 7ට අගරද ගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා කියලා සඳහන් වෙනවා හෙට 21 ඊළඟ මාසේ 21 වෙනකොට මේ ප්‍රහාරයට දෙවසරක් සම්පූර්ණ වෙනවා කනගාටුවට කරුණ තවමත් මේ සම්බන්ධව නිවැරදිවම තවමත් නිශ්චිතවම තොරතුරු ඉදිරිපත් කර ගන්නට නොහැකිව තිබීම සහ මේ පිළිබඳ සියලු වරදකරුවන් සොයා දඩුවම් පැමිණවීම ප්‍රමාද වී තිබීම කියලයි බොහෝ පාර්ශ්වවලින් චෝදනා නැගෙන්නේ හිටපු රජයටත් වර්තමාන රජයටත් දෙපාර්ශ්වයටම මේ චෝදනාව එල්ල වෙනවා බඳුලගෙන් අවුරුද්දට සහන මල්ලක් බඳුර ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා මූලික වෙලා ජනතාවට සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා සඳහන් වෙනකොට අප දැක්ක තවත් ඇතුල් පිටු වාර්තාවක මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා උපුටා දක්වමින් පළ වෙලා තිබෙනවා හාල් දෙනවා කියලා අඩුවට අලුත් අවුරුද්දේ උත්සව සමයේ හාල් රුපියල් 97ට දෙනවා වීතුක සගවන මෝල් හිමියන්ට දැඩි පියවර ගන්නවා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මෙන්න මේ ඇතුල් පිටු වාර්තාව අපට දක්නට ලැබෙන ආකාරය මේව පරිස්සමට තියාගන්න වටින පත්‍ර පිටු මොකද මෙතුමන්ලා මේ කියන කතා සැබවින්ම ඉටු කරනවාද සිදු වෙනවාද කියන එක ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් සමහර වෙලාවට කලින් දෙන පොරොන්දු ඒ කාලය වෙනකොට වෙනස් අතට ගමන් කරන නිසා අපි හිතනවා මේ රජය කෙරෙහි සහ මේ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි තබා තිබෙන විශ්වාසය පළුදු නොකරාවි කියලා. ඊළඟට දිනමින පුවත්පත බැලීමේදී දිනමිනේ යම් යම් කාරණා කීපයක් අපට අද දවසේ කියවන්නට දකින්නට ලැබෙනවා. ඉන් එකක් තමයි ශල්‍යාගාර අලුත් වැඩියාවට දින නියමයක් නැහැ. ගම්පහ රෝහලේ අක්ෂි සැත්කම් 3500ක් ගොඩ ගැසී ඇති බවට පළවෙනි වාර්තාව අද දිනමින ප්‍රධාන සිරස්තල අතර දකින්නට පුළුවන්. යෝන් පෙරබුනේ 30 පැන්න සියලු දෙනා ප්‍රධාන ශාඛා සමිතිවලට රඩිල්ගෙන් උපදෙස්. ඊළඟට අන්තර්ජාතික ඩවුන් සින්ඩ්‍රෝම් දිනය හෙටයි කියලා සඳහන් වෙනවා ඒ දිනමින පුවත්පතේ ගෙන එන වර්තාවක් ඒ සඳහා විවිධ වැඩපිළිවෙල රට තුළ ක්‍රියාත්මක බවත් අපි සඳහන් කරන්නට කැමතියි කොවිඩ් මර්ධනය එන්නත් ලක්ෂ 6ක් දෙන්න චීනය අවසර ඉල්ලයි කියලත් අද වර්තාවක් අපට දිනමින පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා මහනුවර දළදා පෙරහර ලෝක උරුමයක් කරන්න යෝජනාවක් ඉදිරිපත් වීම ආදී අපට ප්‍රධාන සිරස්තල කීපයක් දකින්නට පුළුවන්කම තියෙද්දී 2018 2018 කාලවකවානුවේ අග්‍රහාරයට කෝටි 40ක අලාභයක් සිදු වෙලා කියලා විශේෂ විගණනයකින් හෙළිතරව වූ බවටත් දිනමින අද මුල් පිටු වාර්තා අතර දක්නට ලැබෙනවා. ඉන් පස්සේ අපි ඇතුල් පිටු වාර්තාවකට දෙකකට ඉතාම ඉක්මනින් අවධානය යොමු කරමු. ඉන් එකක් තමයි දිනමින පුවත්පතේ මේ ඇතුල් පිටු වාර්තාව අප්‍රේල් මාසයේ සිට සීමාවක් නැතිව
ජනතාවට අන්තර්ජාල පහසුකම් විදුලි සංදේශ නියාමන කොමිසම උපුටා දක්වමින් තමයි වාර්තා කරන්නේ. එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි කියලා සඳහන් වෙනවා. මේ අන්තර්ජාල පහසුකම් වල වැදගත් භාවය මේ කාලයේ මේ ඇති වී තිබෙන කොවිඩ් වසංගතයත් එක්ක දැඩි ලෙස දැනුණා. විශේෂයෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු වලට ඊළඟට ගත්තට පස්සේ අනිකුත් කාර්යයන් වලට රැකියාව වලට වෘත්තීය කටයුතු සඳහා ඒ නිසා විවිධ පැකේජ් විවිධ විදුලි සංදේශ ආයතන මගින් හඳුන්වා දීමත් සිදු වුණා. ජනතාවට මේවට සුවිශාල මුදලක් වියපැහැදම් කරන්න සිදු වීම පිළිබඳවත් අම්මා තාත්තට මේක දරා ගන්න බැරි පිරිවැයක් කියලාත් බොහෝ තැන්වල සඳහන් වෙනවා. එහෙම තිබියදී මේ අන්තර්ජාල පහසුකම් සැපයීම කෙරෙහි අවධානය යොමු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම අවධාරණය කරනවා. ලෝකයේ ඇතැම් රටවල් මේවා සේවා විදියට ජනතාවට ලබා දෙන ඒවා. නමුත් අප වගේ රටක අපට සිද්ධ වෙලා තිබෙනවා මිලක් ගෙවලා මේවා ලබා ගන්න. ඒ අතරේ දිනමින පුවත්පතට අපි ඇතුල් පිටුවට අවධානය යොමු කරන්නේ මෙරට දේශපාලනයේ හමු කෘතහස්ත චරිතයක් පිළිබඳව ආවර්ජනය කෙදෙනටත් එක්කයි. මහවැලි දියවරින් රට සරු කළ යුග පුරුෂයා ගාමිණී දිසානායකයන් පිළිබඳව අද මේ විශේෂ සටහන තබන්නේ 42 මාර්තු 20 උපන් එතුමා පිළිබඳව සුවිශේෂ මතක් කිරීමක් එක්ක ඉතිහාසයේ හමුවන විශේෂ සංදිස්ථාන කිහිපයක ඡායාරූප සහිතව ගාමිණී දිසානායක නම් වූ විශිෂ්ට ගණයේ දේශපාලන චරිතය පිළිබඳව මෙලෙස අද දින මින සටහන් තබනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එමනම් සමුගානට වෙලාව ඇවිත් අද දවසේ අනිකුත් විශේෂාංගවලට ඉඩ තබමින් ඊට පෙර සඳහන් කරන්න ඕනේ ඊ ඔබ නැරඹුවා නම් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලාගේ දක්ෂතාවය ශ්‍රී ලංකාවත් සහභාගී වෙන මාර්ගාරක්ෂණ ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ප්‍රබල දකුණු අප්‍රිකානුවන් බොහොම පහසුවෙන් පරාජය කරමින් යනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් තරගය පැවැත්වෙනවා. කණ්ඩායම් දෙකම ඉතාම ඉහළ දක්ෂතා අතර ඉන්නේ. බොහෝ දිනාගේ අවධානය ඒ වෙත යොමු වද්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව්වන් සමග හෙට ටෙස්ට් තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව්හිදී ආරම්භ කරන්නටත් සූදානම් ඉන්නෝ. මේ සියලු තරග ජයග්‍රාහී ලීලාවෙන් අවසන් කරන්නට හැකි වේවා කියලයි අපේ ප්‍රාර්ථනාව. එමනම් අද දවසත් ඔබටත් ජයග්‍රාහී දවසක් වේවා කියන පැතුමත් එක්ක සමු ගන්නවා දවසේ ඉතිරි විශේෂාංගත් එක්ක රැඳෙන්න කියන ආදරණීය ආරාධනාවත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.